අද අපි කතා කරන්නේ මිදුල හැඩ කරන උඩවැඩියා වර්ගයක් වන වැන්ඩා ශාකය පිළිබඳවයි. ගෘහමූලිකයාට ගුණ දෙන ශාකයක් ලෙස සැලකෙන වැන්ඩා ඒකපාදී වර්ධනයක් ඇති අපිශාකයක් වේ. වැන්ඩා ශාකයේ වායව මුල් දක්නට ලැබේ. අද අපි කතා කරන්නේ පටියාකාර වැන්ඩා ශාකය පිළිබඳවයි. කොළ පළල්ව පටියක් ආකාරයට සෑදේ. ඒ වගේම මල් කල් පැවැත්ම වැඩි. මල් පෙතිවල රටාවන් දක්නට ලැබේ. ඝනකම මහත මුල් දක්නට ලැබේ. වැන්ඩා ඕකිඩ් පැලයක් වර්ධනයට උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, සූර්යාලෝකය නිසි පරිදි ලැබුණොත් අපිට නිරෝගී පැලයක් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. වැන්ඩා ශාකයට උෂ්ණත්වය දිවා කාලයේ සෙල්සියස් අංශක 25-30 අතර, ආර්ද්‍රතාවයේ 70-75 අතරත් ලබා දෙන්නේ නම් වඩා සුදුසුයි. සූර්යාලෝකය පටියාකාර වැන්ඩා සඳහා 60%ක් ලබා දීමෙන් නිරෝගී පැලයක් වර්ධනය කරගත හැකි වේ. මේ බලන්න, මේ තියෙන්නේ ඒ වගේ සාදාගත් වැන්ඩා පැල කිහිපයක්. බලන්න මේ වගේ මුල් දිගට වර්ධනය වෙලා අග ලා කොළ පහට ස්වරූපයක් අරන් තියෙනවා. මේ ආකාරයට උෂ්ණත්වය, ආර්ද්‍රතාවය ඒ වගේම සූර්යාලෝකයේ නිසි පරිදි ලැබුණහොත් නිරෝගී පළයක් වර්ධනය වනු නියතයි. මේ පටියාකාර වැන්ඩා ශාකයේ වායව මුල් බලන්න, නිරෝගී මහත මුල් තමයි මේ වගේ පිහිටලා තියෙන්නේ. වැන්ඩා පැලය කිසිම මාධ්‍යයක් නොමැතිව වුවද වගා කළ හැකි පැලයක්. ඒ වගේම කුඩා කාලයේ බඳුනට පොල්ලලි කැබලි දෙක තුනක් දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වගා බඳුන් වශයෙන් අපිට දී වලින් සෑදූ බඳුනක් හෝ ප්ලාස්ටික් පෝච්චි වුවද භාවිතා කළ හැකි. නිර්මාණාත්මක අදහස් ඇත්නම් ලී කොටයක් තුල වුවද වගා කරගත හැකි. ජල සම්පාදනය කිරීමේදී උදේ කාලයේ 10ත් සවස 2ත් අතර යොදා ගන්නේ නම් වඩා සුදුසුයි. ඒ වගේම පත්‍ර හා මුල් හොඳින් තෙමී යන ලෙස ජලය සැපයීම ඉතා වැදගත්. වැන්ඩා ඕකිඩ් සඳහා පොහොර සැපයීමේදී NPK අගය සමානව ඇති 20-20-20 වැනි පොහොරක් යොදා ගැනීම වඩා සුදුසුයි. මෙය ඕනෑම අවධියකදී පාවිච්චි කළ හැකි. වැන්ඩා ශාකය නයිට්‍රජන් වැඩි පොහොර ක්‍රියා නොකරන නිසා නයිට්‍රජන් වැඩි පොහොර භාවිතා නොකරන්න වග බලා ගන්න. ඔබත් මාගේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකරන්න. ස්තුතියි.